අපිත් හිතුමතේ ඒවා වෙළඳපොලෙන් මිලදී ගන්නවා. ඒත් ඒක කළ යුතු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ප්ලාස්ටික් උපකරණ, ප්ලාස්ටික් ක්‍රීඩා භාණ්ඩවල නිසි ක්‍රමිතියක් සහ ඒ සඳහා නිසි ඇගයුමක් තිබෙනවා. ඒ පිළිබඳ වටිනාකම දැනගෙන අපි මේ දේ කරන්න පුළුවන් නම් තමයි හුඟක් වටින්නේ. ඒ නිසා අපි හිතුවා ප්ලාස්ටික් භාවිතයේදී නිසි ප්‍රමිතිය පිළිබඳ ඔබව දැනුවත් කරන්න. අපි පහුගිය සතිවල කතා කරා මේ ප්ලාස්ටික් ජන ජීවිතයට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ප්ලාස්ටික් ගැන හිතුවාම ප්ලාස්ටික් වල විශේෂයෙන්ම ලෝකේ තියෙනවා තත්ත්ව පාලනයක්. තත්ත්ව පිළිබඳව ප්ලාස්ටික් වෙන් කරලා තියෙනවා යම්කිසි තත්ත්ව වලට. ඒක මේ තත්ත්වයන් ගැන අපි දන්නවා නම් අපිට පුළුවන් මේ ප්ලාස්ටික් අපිට කරදරයක් නොවෙන්න භාවිතා කරන්න හඳුනා ගන්න. ඉතින් ඒක අපිට බොහොම වැදගත් වෙනවා. මොකද මේ ප්ලාස්ටික් මම කලිනුත් සඳහන් කරා වගේ මේ දෘඩකරණය ප්ලාස්ටික් එකට තද කර ගන්න ඕන හින්දා මේකට බිසපිනෝල් A කියන සංයෝගය යොදා ගන්නවා. ඉතින් ඒ වගේම මේ සංයෝගය බොහොම අහිතකරයි කියලා අපි කලින් සඳහන් කරා. මේක පිළිකාකාරකයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් බොහෝ වෙලාවට දැන් අපි ප්ලාස්ටික් නිෂ්පාදන ගත්තට පස්සේ අපි කොහොමද මේ අපේ දරුවන්ගේ ඉඳලා හැම කෙනෙක්ගේම ඇඟට මේ ප්ලාස්ටික් වල තියෙන විෂ ඇතුල් වෙන්නේ කියන එක කතා කරනකොට විශේෂයෙන්ම දරුවන්ගේ අපි කතා කරමින් හිටියා මේ වතුර බෝතල් ඒ වගේම දරුවන්ගේ කෑම දාන භාජන පිළිබඳ. ඒ වගේම තවත් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි දරුවන්ගේ සෙල්ලම් බඩු. මොකද සෙල්ලම් බඩු තුඟක් අද නිෂ්පාදනය වෙන්නේ ප්ලාස්ටික් එක්ක. එතකොට මේ ප්ලාස්ටික් මොන තරම් දුරට අපිට ආරක්ෂා සහිතයිද කියලා දැනගන්න නම් මේ ප්ලාස්ටික් වර්ගීකරණය පිළිබඳව අදහසක් අපේ ඔළුවේ තියෙනවා නම් ඒක ලේසියි. මොකද මේ ප්ලාස්ටික් සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා. මේ ප්ලාස්ටික් වල ඇතුලේ ස්තරය හරහා ඩයොක්සින් කියන ඇතුළේ සීරුනහම ඩයොක්සින් කියන රසායනිකය ඇතුළට ඇතුල් වෙලා ඒ ආහාරය සමග සම්බන්ධ වුණාට පස්සේ මිශ්‍ර වුණාට පස්සේ මේක පිළිකාකාරකයක් බවට පත් වෙලා මේ පොඩි දරුවන් ඉඳලා හැම කෙනෙක්ගෙම පිළිකාකාරකයක් විදිහට මේ ක්‍රියා කරනවා. ඒ වගේම ප්‍රතිශක්තියට විශාල වශයෙන් බලපානවා. ප්‍රතිශක්තියට බලපෑවට පස්සේ මොකද වෙන්නේ? දරුවෝ නිතර නිතර ලෙඩ වීම සිද්ධ වෙනවා. එතකොට ඒ දරුවන්ගේ වර්ධනයේ බාල වෙනවා, මොළයේ වර්ධනයේ බාල වෙනවා, ඉගෙනීමේ කටයුතු අඩු වෙනවා. ඒ විදිහට මේක හැම විදිහටම බලපාලා අපේ ජන ජීවිතයට මේක බලපානවා. ඉතින් විශේෂයෙන්ම අනික් කාරණේ අපි දැනගන්න ඕන ප්ලාස්ටික් සමහර ප්ලාස්ටික් වර්ගවල ඇතුල් පැත්ත ඔය ඩිෂ් වොෂ් කියන වර්ගවලින් හොදුවාම අපි දන්නවා අර ඩිෂ් වොෂ් බාස් තියෙන ඒවා අරගෙන හේදුවාම ඇතුළ සීරීමට බත් වෙනවා. ඒ සීරුණාට පස්සේ තමයි විශේෂයෙන් මේ ලීක් වෙන එක මේ කෙමිකල්ස් එහෙම නැත්නම් මේ රසායනික ඇතුළට කාන්දු වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මේ ගැන දන්නවා නම් අපිට පුළුවන් මේ වයින් ගැළවිලා බේරලා ඉන්න. මොකද මේ හරහා අපිට වෙන්නේ මොකද? දරුවන්ගේ වර්ධනයේ බාල වීම, එයාගේ ප්‍රතිශක්තිය හරහා එයා නිතර නිතර රෝග වලට භාජන වීම, ඊට පස්සේ තව තව වෙන දේවල් තමයි වක්ගඩු, ඒ වක්මාව අක්‍රීම, ඒ වගේ ඇති වෙන පිළිකා තත්ත්වයන් නැති වීම, ඊට පස්සේ ඊස්ට්‍රජන් හෝමෝනේට බලපෑම ඇති වීම හරහා ඊළඟට ලැබෙන අපේ යුවතියන්ගේ බ්‍රෙස් කැන්සර්ස් එන තමයි ලයි පිළිකා හැදිලා යාව අපේ පරිසරයෙන් කොන්වීම, ඒ වගේ විශාල කරුණු කාරණා රාශියක් මේකට බලපානවා. එහෙනම් අපි බලන්න ඕන අපි මේ ප්ලාස්ටික් වර්ගීකරණය හරහා අඳුරගන්නේ කොහොමද කියලා. දැන් ප්ලාස්ටික් වර්ගීකරණයේද එකේ ඉඳලා හත වෙනකම් ප්ලාස්ටික් වර්ග වෙන් කරලා තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 1 2 4 5 කියන වර්ග. 1 2 4 5 කියන ඒවා තමයි සාමාන්‍යයෙන් අපිට ආරක්ෂා සහිත ප්ලාස්ටික් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම 3 6 7 කියන ඒවා අපි භාවිතයට ආහාර සමග භාවිතයට නොගත යුතු දේවල් විදිහට තමයි සලකන්නේ. ඉතින් සාමාන්‍ය 1 කියලා හඳුන්වන්නේ අපි දන්න පානීය ජල බෝතල් හදලා තියෙන 1 කියන එක. ඒකේ PETE කියලාත් ගහලා තියෙනවා. ඒ වගේම මේ බහලුම් වල පිටිපස්සේ අඩියේ යටපැත්තේ තමයි මේ නම්බරේ එහෙම නැත්නම් මේ අංකය සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් පානීය ජල බෝතල් වල ප්‍රශ්නේ තමයි එකපාරක් භාවිතා කරලා ඒක ඉවත් කරනවා. ආයෙ භාවිතා කරන්න ගියොත් තමයි මේ අපිට අවදානම වෙන්නේ. මොකද මේවා අධිශීත කරනවට දැමීම, ඩිෂ්වොෂර්ස් එක හේදීම, ඒකම රත් වීම. මම කලින් සඳහන් කරා වගේ වාහනයක ඇතුළේ තිබුණ රත් වුණත් වතුර බෝතලේ මේකෙන් අපිට මේ කෙමිකල්ස් ලීකින් එහෙම නැත්නම් මේ වගේ රසායනික කාන්දු වීම නිසා අර කලින් සඳහන් කර අහිතකර ප්‍රතිඵල අපිට එන්න පුළුවන්. එතකොට මේවා අපි එකපාරක් භාවිතා කරලා ඉවත් කළ යුතු දේවල්. ඊට දෙක විදිහට සඳහන් කරන්නේ HDPE කියන ඒවා, හයි ඩෙන්සිටි පොලිඑතිලීන් කියන ඒවා. මොකද මේවා ටිකක් දෘඩ බයින් වැඩි ලොකු භාජන වලට තමයි පාවිච්චි කරන්නේ. ලොකු වේට ආහාර ගබඩා කීමට මේවා භාවිතා කරනවා. ඒ වගේම 3 කියලා සඳහන් කරන්නේ PVC අඩංගු වේවා. මේ PVC කියන ඒවා බොහොම භයානකයි. මේවා ආහාර වලට යොදා ගන්නම හොඳ නැහැ. මොකද ඩයොක්සින් කියන කෙමිකල් එක, එහෙම නැත්නම් ඒ රසායනිකය මේක ඇතුල් පැත්ත සීරුණාම රත් වුණාම ඒ ආහාර වලට කාන්දු වෙනවා. එතකොට මේක කවදාවත් අපිට ආහාර ගබඩා කිරීමට 3 කියන එක හොඳ නැහැ. ඒ වගේම 4 කියන එක LDPE කියලා කියන්නේ low density polyethylene කියන ඒවා. මේවා හදන්නේ ටිකක් නම්‍යශීලී විදිහට භාජන හදා ගන්න ඕන නම් තමයි මේක හදන්නේ. ඉතින් මේකත් අපි ආහාර ගබඩා කිරීමට සේෆ් කියලා, ආරක්ෂා සහිතයි කියලා සලකනවා. ඒ වගේම 5 PP කියලා කියන්නේ polypropylene කියන ඒවා. polypropylene කියන එකේ විශේෂ වාසිය තමයි මේවායින් හදපුවම මේ ප්ලාස්ටික් ඉක්මනින් උණු වෙන්නේ නැහැ. ලොකු රස්නයක් ඕන වෙන උණු වෙන්න. එවනම් මේකත් ආහාර ගබඩා කිරීම සඳහා දැනට භාවිතා කරනවා.
ඊළඟට හය කියලා කියන්නේ PS කියනවා පොලිස්ටයිරින් කියනවා මේවා බොහොම විෂ සහිත දේවල් විදිහට සලකන දේවල් මේවා විෂ රසායනික වර්ග වගේ දාන්න තමයි භාවිතා කරන්නේ මේවා ආහාර සමග කොහොමවත්ම ගැලපෙන්නේ නැහැ ඊළඟට හත හත කියන එක මම කලින් සඳහන් කරා BPA බිසපිනෝල් A කියන සංයෝගය වැඩියෙන්ම තියෙන එකක් තමයි මේ හත සඳහන් කරලා තියෙන්නේ මේකේ විශේෂත්වය තමයි මේ ප්ලාස්ටික් එක ට්‍රාන්ස්පරන්ට් එහෙම නැත්නම් හේ හැ පේන විනිවිද පේන ප්ලාස්ටික් එකක් ඉතින් ඒ නිසා මේක අපි හරියට භාවිත කරනවා ඒත් අපි බලන්නවා පිටිපස්සේ හත ගහලා තියෙනවද කියලා විශේෂයෙන්ම මේවා ගැලපෙන්නේ ඔය CD කවර වගේ නිෂ්පාදනයේ නමුත් ලෝකේ ඈත ඉතිහාසයේ ඉඳලා මේක භාවිත කරලා දරුවන්ගේ කිරි බොන කිරි බෝතල් හදන්න ඒ වගේම දරුවන්ගේ පාසල් වතුර බෝතල් හදන්න භාවිත කරා නමුත් මේක පිළිකාකාරකයක් විදිහට අඳුරගත්තට පස්සේ මේ හත කියන අංකයේ තියෙනවා නැත්නම් BPA තියෙනවා දැන් ලෝකයේ දිනු රටවල ලයින් කරලා තියෙනවා ඉතින් ඒ නිසා අපිත් දැනගන්න ඕන මේවා භාවිත නොකර ඉන්න එහෙමනම් අපිට ගැටලුවක් එනවා අපිට වතුර බෝතල් කිරි බෝතල් මොනවද අපි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒකට හොඳම දේ තමයි ලෝකේ දැන් පාවිච්චි වෙන්නේ. ඇත්තටම වීදුරු එක අපි ඈතදී ඉඳලා ලංකාවත් පාවිච්චි කරා. නමුත් ඊළඟට තියෙන එක තමයි ස්ටේන්ලස් ස්ටීල්. එහෙම නැත්නම් මල නොකන වානේ වලින් හදපු වතුර බෝතල් තමයි දැන්ට ලෝකේ දිනු රටවල භාවිතා වෙන්නේ. ඒත් එක්කම වීදුරු බෝතලත් භාවිතා වෙනවා දැන්ට. හැබැයි වීදුරු බෝතල් ඔබ දන්නවා